නවතම ශ්‍රේණිගත කිරීම ප්‍රකාශයට පත් කර තිබෙනවා සැප්තැම්බර් මාස 20 වෙනිදා විශේෂයෙන්ම ප්‍රබල තරඟ දෙකක් පැවැත්වුණා ප්‍රබල කණ්ඩායම් හතරක් අතර ඒ තමයි පාකිස්තානය එංගලන්තය ඉන්දියාව ඕස්ට්‍රේලියාව අතර ඉන්න අනතුරුව ICC 20 විශ්ව ශ්‍රේණිගත කිරීම වල වෙනසක් සිදු වී තිබෙනවා ඒ විශාල වෙනස්කම් නොවේ නමුත් ක්‍රීඩකයෙක් දෙදෙනෙක් වෙනස් වී තිබෙනවා අපි දිකරුණා විශ්ෙන් ගත්තාම බාබර් ආසම් එක් ස්ථානයක් පහළ බැස තිබෙනවා ඔහු අංක 1 සිට දැන් අංක 4 දක්වා පහළ බැස තිබෙනවා සූර්ය කුමාර එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා අංක 3 දක්වා ශ්‍රී ලංකාවේ පැතුම් මිස් අංක 8 වෙනි ස්ථානයේම සිටිනවා කිසිදු වෙනසක් නැහැ ඒ වගේම බානුක රාජපක්ෂ 34 වෙනි ස්ථානයේ වෙනසක් නැහැ චරිත සලංක 36 වෙනසක් නැහැ නායක දසුන් ශානක 40 වෙනසක් නැහැ පන්දු යැවීමේ නමුත් ශ්‍රී ලංකාවේ වෙනසක් සිදු වී තිබෙනවා ඒ තමයි වනිදු හසරංගගේ ස්ථානයේ වෙනසක් වී නැහැ රෂීඩ් කාන් ඉහළට ගොස් තිබෙනවා අංක 4 දක්වා එක් ස්ථානයක් ඇඩම් සම්පා 5 වෙනි ස්ථානයේ දක්වා පැමිණ තිබෙනවා වනිදු හසරංග 6 වෙනසක් නැහැ නමුත් මහීෂ් තීක්ෂණ එක් ස්ථානයක් ඉහළට පැමිණ තිබෙනවා ඒ 7 වෙනි ස්ථානයේ ඒ තමයි මහීෂ් තීක්ෂණගේ හොඳම T20 ශ්‍රේණිගත කිරීම වල ස්ථානය බවට පත්වන්නේ ඔහු යුද හමුදා විසින් උසස් වීමකුත් සිදු කරනු ලැබුවා ඒ අනුව ඔහු T20 ජීවිතයේ හොඳම ලෝකයේ වැඩිම ස්ථානය දක්වා පැමිණ තිබෙනවා 7 වෙනි ස්ථානයේ එක් ස්ථානකින් ඉහළට පැමිණ තිබෙනවා අනෙක් අතින් ගත්තාම එක් ස්ථානයක් චාමික කරුණරත්න ඉහළට පැමිණ තිබෙනවා 41 වෙනි ස්ථානය දක්වා දුෂ්මන්ත චාමීරගේ වෙනසක් නැහැ 47 ඔහු සිටින්නේ ඒ අනුව ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක්ගේ පමණයි ICC නවතම ශ්‍රේණිගත කිරීම වල වෙනසක් සිදු වී තිබෙනේ නමුත් අපි පැවසිය යුතුයි ජාත්‍යන්තර 2020 තරඟ වර ගණනාවක් තිබෙනවා ලෝක කුසලානයට පෙර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය හැර අනෙක් සියලුම කණ්ඩායම් තරඟ ක්‍රීඩා කරනවා බංග්ලාදේශය පවා ඉතින් මේ ශ්‍රේණිගත කිරීම බොහෝ දුරට වෙනස් වන්නට පුළුවන් ලෝක කුසලානයට යන විට මොකද ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර 2020 තරඟයක් ක්‍රීඩා කරන්නේ නැහැ ඉතින් ඉබේම අපේ ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම පහත වැටීමට ඉඩ තිබෙනවා මොකද අනෙක් ක්‍රීඩකයන් තරඟ ක්‍රීඩා කරන නිසා. නමුත් එය අනුමානයක් පමණයි පහත වැටෙනවා නම් පහත වැටීමට තිබෙන එකම හේතුව එය පමණයි මොකද ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයෙක් තරඟ ක්‍රීඩා කරන්නේ නැති නිසා. නමුත් අපි බලා සිටිමු ලෝක කුසලානය වන විට මේ ශ්‍රේණිගත කිරීම මොන ස්ථානවල තිබේවිද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවත් ඉහළ යාවිද නැත්නම් අනෙක් ක්‍රීඩකයන්ගේ බලපෑම මත පහත යාවිද යන්න අපිට බලා සිටීමට සිදුවනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.